හරි. දැන් ඔන්න ශිෂ්‍යත්ව විභාගය ඉවරයි. හැබැයි ඉවරයි කිව්වට තාම ප්‍රශ්න ගණනාවක තියෙනව නේද? ඔය බලන්න පුතාලා, මෙහෙ බලන්න හැමෝම. දැන් ලස්සන්ට වාඩි වෙන්න ඕන. ලස්සන්ට වාඩි වෙලා ඉන්න ඕන. මෙන්න මේ පැහැසර වගේ බලන්න, පැහැසර ලස්සන්ට ඉන්න. ඔන්න පැහැසර ඉනා වෙන්න. අනිත්‍යයටත් පෙන්නනවා. කෝ පැහැසර බලන්න, අන්න ඒ වගේ ෆෝන් එක තියාගන්න. මෙන්න මේ පැහැසර වගේ නේද? එයා ගාන්ට එයාට ගැලපෙන දුරකින් ෆෝන් එක තියාගෙන එයා ලියනවා නම් එයාගේ ලියන ටිකත් මට පේනවා නේද? කෝ බලන්න, අනිත් අයත් එහෙමද බලන්න? මම බලනවා එහෙමද තියන් ඉන්නේ කියලා. පේනවා නේද පැහැසර තියන් ඉන්න විදිය? එයා හරි ලස්සනට තියාගෙන ඉන්නවා. ඒතර එයාවත් මට පේනවා. එයා වැඩ කරනවද නැද්ද කියලාත් පේනවා. නෙතෝෂි එහෙම තියෙනවා. ඔසිනි එහෙම ඉන්නවා. ප්‍රාර්ථනත් එහෙමයි. පහන්දිත් එහෙමයි. ලිමල්ෂා හොඳට ඉන්නවා. සදේවුමා හොඳයි. අනුහසුත් එහෙම ඉන්නවා. කො අනිතත් පේන්න බලන්න. කො හැමෝම ආසය බලන්න. හරි නේද? ගොඩක් අය එහෙම. හරි. දැන් මං කියමින් හිටියේ ශිෂ්‍යත්ව විභාගය ඉවරයි කියලා කිව්වට ඉවරම නෑ වගේ නේද? ආයි ලියන්න වෙයිද? කැමතිද ලියන්න? කොහොමද ලියන්න ආයි කැමතිය? ආයි ලියන්න කැමති අය? ලියන්න අකමැති අය? ආයි පාරක් ආව එපා වෙනවනේ. ලියන්න අකමැති ළමයි තමයි ගොඩාරයක් ඉන්නේ. ඒක නිසා තමයි අද ඉතින් අපි පන්ති මේ ගොඩාක් අය කිව්ව සර් විභාගේ ආවිත් ආවිද දන්නේ, එහෙමනොත් විභාගේ තිබ්බට පස්සෙම සිංහල පන්තියට සම්බන්ධ වෙනවා කියලා ගොඩාක් අය මට මැසේජ් දාලා තිබුණා. මං කෝ ඒකට කමක් නෑ, පුළුවන් නම් සම්බන්ධ වෙන්න, අපි හිමිහිට වැඩ ටික කරගෙන යනවා කියලා. තියන්නත් ඉඩ තියෙනවා, නැත්තම් අර ලකුණු හත හමාර දීලා හැමෝටම ඒ ලකුණු දීලා ලකුණු දෙන්නත් ඉඩ තියෙනවා. කොහොම කරත් අපි හිමිහිට, තාම අපිට තීරණයක් නෑ, අපි හිමිහිට වැඩ ටික කරගෙන යමු නේද? කැමති අය කෝ බලන්න. අපි හිමිහිට වැඩ ටික කරන් යන්. ඒතර තිබ්බොත් ඒත් පුතාලට ප්‍රශ්නයක් නෑ. හොඳේ. දැන් මේ තමයි පුතාලගේ අච්චු පොත. 6 වසර සිංහල අච්චු පොත. එතකොට හරි පැටියෝ ඔසිනේ අතපල්ලේ හර දාන්න මැනික්. දැන් මේකේ මේ තියෙන්නේ පාටුන. ওই රෝස පාටින් තියෙන පුතාලගේ පළවෙනි වාරේ ටික. ඊට පස්සේ මේ කොළ පාටින් තියෙන්නේ දෙවෙනි වාරේ ටික. ඊට පස්සේ පුතාලගේ මේ ආයි කොළ පාටින් දෙවෙනි වාරේ ටික මෙන්න මේ කහ පාටින් තියෙන නිකන් අර තැඹිලි පාට වගේ පාටින් තියෙන්නේ තුන්වෙනි වාරේ පාඩම් ටික. මේ පාඩම් වලදී පළවෙනි වාරේ පාඩමේ ඉඳලා ගත්තාම අපිට ශිෂ්‍යත්වයේ උනත් වැදගත් පාඩම් ගොඩාරයක් තියෙනවා. ඒක නිසා ශිෂ්‍යත්ව ලියන්න තිබුණත් පුතාලට මේ පන්ති හිටියේ කියලා ගැටලුවක් නෑ. මොකද අපිට අක්ෂර මාලාව තියෙනවා, පිල්ලම් ගැන තියෙනවා, නාම පද ගැන තියෙනවා, ඒක වචන බහුවචන තියෙනවා, ඒ වගේම උත්තානුත්ත භේදය තියෙනවා, ලිංග භේදය තියෙනවා, ඊට පස්සේ සමාන පද විරුද්ධ පද තියෙනවා පළවෙනි වාරෙට. අපි ඉතින් ඒ ටික ගානට හිමීට කතා කරන් යන්නේ නේද? අපි ඒව කතා කරමු. එතකොට අපිට ශිෂ්‍යත්ව විභාගෙ තිබුණත් ප්‍රශ්නයක් නෑ නේ. ශිෂ්‍යත්ව විභාගෙ තිබුණත් ප්‍රශ්නයක් නෑ අපිට. ඒකටත් ඒ පාඩම වැදගත් නේද? අක්ෂර මාලා වැදගත් නේ, පිල්ලම් වැදගත් නේ, නාම පද තියෙනවනේ නේද? ඔව්, ඒක වචන බහුවචන වචන තියෙනවා අපිට. එතකොට උක්තානුක්ත ભેද අපිට තියෙනවා. අපි ඒව කතා කරගෙන යන් හිමිට. ශිෂ්‍යත්ව විභාගෙ තිබුණොත් ශිෂ්‍යත්ව විභාගෙට කලින් අපි ටක් ගාලා ඒ තියෙන්න පුළුවන්. ශිෂ්‍යත්වයට අහන්න පුළුවන් ඒවත් අපි ටිකක් කතා කරමු. රචනාත් පොඩ්ඩක් කතා කරමු නේද? කතා කරලා අපිට
අපි ශිෂ්‍යත්වයට සූදානම් වෙමු. අපි දැන් හැබැයි 6 වසරට සූදානම් වෙන්න හදන්නේ. දැන් එකටම මයි පුතාලා මේ 6 වසරේ පන්තියට ඕනි පොත් මොනවද ගන්න ඕන පොත් කියලා පොත් ටික අපි ලියාගමුද? ලිස්ට් එක ලියාගමුද? අපි ඒ ටික ලියාගමු. හොඳේ පිළිවෙලට මං ආසයි පුතාලා හැමෝම කැමරික ඔන් කරන් ඉන්නවා නම් මට ඒතර අඳුන ගන්න පුළුවන්. ඒතර ලබන සතිය දැක්කම මං දන්නවා ආමියා තමයි. නේද? ඒතකොට අපිට කතා කරන්න පුළුවන්, අපිට ප්‍රශ්න අහන්න පුළුවන්, පුතාලට පාඩම් කියවන්න දෙන්න පුළුවන්. නේද? හරි. දැන් 6 වසරට ගියාට පස්සේ හතේ මේ පහේදි වගේ නෙවෙයි පුතාලට තියෙන වචන 100කට වැඩි රචනා ලියන්න. ලියුම් ලියන්න තියෙන. සුබපැතුම් පත් හදන්න තියෙන. ඔය ඔක්කොම පේපර් ලියන්න තියෙන්නේ පුතාලට CR කොළවල. අහන්නකො මං කියන්නේ. හොඳේ CR කොළවල තියෙන. ඒක නිසා අපි අපේ පන්තියට සූදානම් කරගන්න CR පොත්මයි. මෙන්න මෙහෙම පොත් තුනක් ඕන. අපේ සිංහල පන්තියට මම කියන විදිහට පොත් ටික ලෑස්ති කරගන්න ඕන. ලස්සන්ට පිළිවෙලට. හරි, අපි ඒක ලියාගමු. පළවෙනි එක තමයි ඔන්න පුතාලා ලියාගන්නවා. හරි. පළවෙනි එක තමයි සිංහල ව්‍යාකරණ. ලියන්න පුතාලා පොතේ මාතෘකාව. මේ පොතේ මාතෘකාව තමයි සිංහල ව්‍යාකරණ. හොඳේ. බෝඩ් එක බලන් ලියන්න ඕන පැටියෝ, අකුරු වරද්දන් නැතුව. හොඳේ. බෝඩ් එක බලාගෙන ලියන්න ඕන සිංහල ව්‍යාකරණ. ඒකට ගන්න ඕන පුතාලා CR 80 වේ පොතක්. CR 80 වේ පොතක්. ලියාගම්. CR 80 වේ පොතක් ඕන. චූටි පොත් ගන්න එපා පැටියෝ, මේ CR කොළවල ලියන්න තියෙන නිසා අපි CR කොළවල මේ එකේ CR පොත්වල ලියන පුරුදු වෙමු. හොඳ. එතකොට පුතාලට අර පුංචි කොළවල ලියන්න ඕනේ නැහැ. එතකොට ඉස්කෝලේදී නම් එහෙම කියන්නේ නැහැ. ඉස්කෝලේ නම් පොඩි පොත්. ඒ වුණාට අපේ පන්තියේදී අපි හුරු වෙන්නේ CR පොත්වල ලියන. එතකොට ඒක දාන්න ඕන රෝස පාට ඩිබයි කොලයකින් පිට කවරේ. ලියාගන්න පුතාලා. රෝස පාට ඩිමයි කොලයකින් පිට කවර. හොඳේ. ඒක රෝස පාට. එතකොට රෝස පාට පොත ගන්න කිව්වොත් ඒ පොත ගන්න. දැන් මම ලියනකොට කියනවා ආපුතාල රෝස පාට පොත ගන්න. එතකොට මෙන්න මේ සිංහල ව්‍යාකරණ පොත. ගිය අවුරුද්දේ අයියලා අක්කලා මේ පොත් හදලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. හරිය ලස්සනට එයාලා හදලා තියෙනවා. පිට කවර දාලා ලස්සන පින්තූර අලවලා ලොකුවට මාතෘකාව ලියලා. හරිනේ. ඒක තමයි අපි කතා කරන්නේ අපේ භාෂාවේ තියෙන ව්‍යාකරණ කොටස්. හොඳේ. අර ග්‍රැමටික අපි කතා කරන්නේ ඒක. එතකොට ඒකේ අක්ෂර මාලාව, අක්ෂර වින්‍යාසය, ওই වගේ භාෂාව සම්බන්ධ වැදගත් කාරණා ටික අපි ලියන්නේ මේ පොතේ. හරි. ඊළඟට තව පොතක් ඕන අපිට. හරි. ඒක සිංහල සාහිත්‍ය. සිංහල සාහිත්‍ය. ඒක සිංහල සාහිත්‍යය. හොඳේ. ඒකට ඕන සිංහල සාහිත්‍යය. ඒකට අපි ගන්නේ CR 80 පොතක්. ඒකටත් අපි ගන්නේ CR 80 පොතක්. ඒක පුතේ කහපාට ඩිමයි කොළයකින් තමයි පිටකවරේ දාන්න ඕන. කහපාට. හොඳේ. ඔන්න හරියටම පුතාල ලියා ගන්න ඕනේ. නැත්තම් පුතාලට වරදින කොට ටික හදා ගන්න යනකොට සිංහල ව්‍යාකරණ කියලා දාලා ඒක රෝස පාට ලියලා සිංහල සාහිත්‍ය කියලා දාලා ඒක කහ පාටින් ලියලා මේ රෝස පාටින් ලියලා එහෙම නම් මාරු කරගන්න බෑ. හොඳේ. හරියට ලියා ගන්න ඕනේ. හරිනේ. තව පොතක් ඕනේ. දැන් ඒ කියන්නේ හයේදී ටිකක් වැඩ වැඩි හොඳේ. හයේදී පාඩම් වැඩි ගොඩක්. හයේදී ඔයාලට තියෙන විෂයන් වැඩි ගොඩක්. හයේදී ඔයාලා ලොකු ළමයි.
හොඳ පුංචි පහේදි වගේ නෙමෙයි. ඒතර ගිය අවුරුද්දෙත් රශ්මික සර් පන්ති පටන් ගත්තේ ශිෂ්‍යත් ඉවර වෙච්ච ගම. ඒකේ වාසිය තමයි අපි කාටත් කලින් පළවෙනි වාරේ පාඩම් ටික ඔක්කොම ඉවරයි. ඉතින් කාටත් කලින් පළවෙනි වාරේ පාඩම් ටික ඉවර නිසා විභාගෙට මාසෙකට කලින් පාඩම් ටික ඉවරයි. අපි මේ මාසෙම කතා කරේ පේපර්. මාසෙම කතා කරේ පේපර්. පේපර් පොතක් දෙන්නේ. ඒකේ උත්තර පත්‍රිකුත් තියෙනවා. හරිද? හැබැයි උත්තර පත්‍රිකේකට දෙන්නේ නැහැ. ඒකත් එක දෙනවා අම්මලට කියලා ඒක පැත්තකින් තියලා පේපර් කතා කරා. ගොඩාක් ළමයි ලකුණු 100න් 100යි, ලකුණු 90ට වැඩි. අර පස්සේ සම්බන්ධ වෙච්ච අය නම් චුට්ටක් ලකුණු අඩුයි. මුලින් ඉඳලා සම්බන්ධ වෙච්ච අය ලකුණු 100ට 100යි. ඒක ගන්න පුළුවන් වුණේ ඒ නිසා. තව එකක් ඕන. ඒක තමයි ලිපි සහ රචන. මේ පොතේ නම ලිපි සහ රචන. අපි රචනා සහ ලියුම් ලියන්නේ වෙනම පොතක. හොඳ රචනා සහ ලියුම් ලියන්නේ අපි වෙනම පොතක. ඒකට පුතේ ගන්න ඕන CR 40 පොතක්. ඊට වඩා ලොකු පොත් ගන්න බෑ. හොඳ එතකොට ඉතුරු වෙනවා. හොඳ ඉතුරු වෙනවා. ඉතුරු වුණාට පස්සේ අපි ආයේ 7 වසරදී අර පොතේ අර ඉතුරු වෙච්ච ටික ගන්න නැන්නේ නේ? ගන්නවද? 4 වසර ඉතුරු වෙච්ච පොත් ගත්තද පහේද? නෑනේ, අලුත්ම පොත්නේ ගන්න. ඉතුරුනොත් පස්නේ පොතේ පිටිපස්සේ ගොඩාරයක් පිටු 20 30 ඉතුරු. අයින් කරලා දානවා අපි. මං කියන විදිහටම පොට්ටික් ගත්තාම අන්තිමට ඕනනම් පිටු 5. පිටු 2ක් එහෙම ඉතුරු වෙයි. හොඳ දැන් ගෙදර තිබ්බයි කියලා මේකට ගන්න බෑ 120 පොතක්. හරිද? මේකේ මේ ගෙදර තිබ්බ කියලා මේකටත් 80 පොතක්ම ගන්න බෑ. හොඳේ. ඒකට ගන්නත් ඕන 41ක්. වෙනම ගන්න ඕන මේවා. ඒකට හේතුව එහෙම තමයි. එතකොට අපිට කවදාවත් පොත් නාස්ති වෙන්නේ නැහැ. පොත් වීසි කරන්න ඕනේ නැහැ. අයින් කරන්න ඕනේ නැහැ. මේකට පිටකවරේ දාන්නේ නිල් පාටි. ලියාගන්න පුතාල. නිල් පාට ඩිමයි කොල්. නිල් පාට ඩිමයි කොල්. ව්‍යාකරණ පොත රෝස පාටයි, සාහිත්‍ය පොත කහ පාටයි, ලිපි සහ රචනා පොත නිල් පාටයි. පේනව නේද? ඔව්. ඊට අමතරව පැටියෝ අපි මේවයි මාතෘකා එහෙම ලියනකොට අපිට ලස්සන්ට ලියන්න ඕන. අකුරු ලස්සන්ට ලියන්න ඕන. අකුරු ලස්සන්ට තියෙන එක ගොඩක් වැදගත්. හයේදී අත්තකුරු බලනවා පුතාල. මම අත්තකුරු ලස්සන්ට ලියන්න කියා දෙන්න කොහොමද දන්නවද? ඔයාලා මේ පන්තියේදී අර පාට පහේ පෑන් සෙට් එකක් ගන්න ඕන. පාට පෑන් තියෙනව නේද? කොහොම බලන් තියෙනයි? අර ගොඩාක් අර මේ බට තියෙන එකම පෑන අර මහත පෑනක් තියෙන ඒක හරියන්නේ නැහැ. හොඳේ. ඒක හරියන්නේ. වෙනම ගන්න ඕන රුපියල් 100ක් 150ක් වේ. පුතාලා ලියා ගන්න එහෙනම්. පාට පෑන් සෙට් එක. පාට පෑන් සෙට් එක. ඔන්න බලන්න මේ හතරම ලියාගෙන තියෙන්නේ කියලා. පාට පහේ හොඳේ. එයා 100ක් 150ක් වෙන්නේ. දැමත් ගෙදර ගිනාපුව තිනවන ඒක පාවිච්චි කරන්න. දැන් වස්මික සර් කිව්වා කියලා ආයි අලුතෙන්ම ගන්න එපා. හොඳේ අපරාධනේ පවුනේ අම්මල නේද? එහෙම ගන්න ඕනේ නැහැ. දැන් මම පෙන්නන්නද ඔයාලට දැන් ගිය අවුරුද්දේ අයියලා අක්කලා එයාලගේ පොත් හදලා මට ඉවල තිබ්බ විදිය මම හැමෝගෙම බලනවා එහෙම. මේ බලන්න. හරිම ලස්සනයි. එයාල පොත් ටික හදාගෙන තිබ්බ විදිය. ඔන්න පුතාලට ඕනනම් පුළුවන් ෆොටෝ එකක් ගහගන්න. අර ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න පුළුවන් මේකෙම. මේ බලන්න. එක අක්ක කෙනෙක් හදලා තිබ්බ විදිය. ව්‍යාකරණ පොත ලස්සනයිනේ. ඊළඟට සාහිත්‍ය පොත සිංහල, ඊට පස්සේ ලිපි රචනා පොත. ලස්සන මේ
ස්ටිකරේ මලවල ඉටි කොලයක් දාලා හරි ලස්සන හරි පිළිවෙල නේ. ඒ එකක් ඔන්න බලන්න තව එකක් මම පෙන්නන තව ටික. මේ බලන්න මේකත් මේ ටිකත් හරි ලස්සන. මේ අපේ පන්ති පිරිමි ළමයි, අපේ පන්ති එළකිරි කොල්ලෙක් තමයි මේ පොට් ටික හදලා තිබ්බේ. බලන්න එයා හදලා තියෙන කියේ ලස්සන සිංහල ව්‍යාකරණ. එයා ආස කෙනෙක්ගේ ස්ටිකරයකුත් තලවලා වෙනුත් තමයි එහෙම හදලා තිබුණේ නේද. සිංහල ව්‍යාකරණ පොත, ඊළඟට ලිපි රචනා පොත, සාහිත්‍ය පොත. ඔන්න අදහසක් ගන්න. මීට වැඩිය ලස්සනට ඔයාලා හදන්න. හොඳයි තව එකක් දෙන්නම්. මේ බලන්න මේක. මේකත් ලස්සනයි නේද? එයා මේක නම දාලා තියෙන්නේ මේ ප්‍රායෝගික ලේඛන. හරි කමක් නැහැ, ලිපි රචනානේ. මේ ලස්සන ස්ටිකර අලවලා ඉටි කොළ දාලා අයි මේ යාළ මට ෆොටෝ ගහලා එවනවා. මෙන්න සර් මම පොත් ටික හැදුවා ලස්සනට නේද. අපිට දැන් ශිෂ්‍යත්වය ආයි තිබුණත් නැතත් අපි 6 වසරට වැඩ කරමු. අපි 6 වසර වැඩ කරනවා. මේ තව එකක් මම ඔයාලට පෙන්න. මේකත් ලස්සනයි. මොන පුතාල මේවායින් අදහසක් ගන්න ඕන. අදහසක් අරගෙන තමයි හදන්නේ. මේ බල මේ අපේ පන්තිය ගෑල්ලම. ලස්සනයි නේද? මෙහෙම පොට් ටික ලස්සනට හදාගන්න ඕන. අම්මල තාත්තලගේ උදව් ඇතු, අයියලා අක්කලගේ උදව් එක්ක නේද? එහෙම ලස්සනට පොට් ටික හදාගන්න ඕන. ඒ වගේ මං කෝනේ අර පාට පෑන් ගන්න කියලා මං පෙන්නන්නම්. පාට පෑන් අරගෙන අපි කොහොමද ලියන්නේ කියලා. දැන් මේ හැම දෙයක්ම කල්ැතුව තමයි. ප්‍රශ්න කිසෝගේ පන්ති ගොඩාක් ළමයි ඉන්නවා ඔන්ලයින් එකේ. ඒ ඔන්ලයින් එකේ ළමයිගේ වැඩ තමයි මේ. ළමයිට ලියන්න කියා දෙන්නේ රශ්මික සර් මෙහෙම. එතකොට ඒ ළමයි ලියන්න ඕන මෙහෙම, පුතාලත් ලියන්න ඕන මෙහෙම. මේ බලන්න ගිය අවුරුද්දේ අක්ක කෙනෙක්, අපි මුලින්ම කතා කරේ අක්ෂරමාලාව. ඒ අක්ෂරමාලාව ඒ අක්කා ලස්සනට ලියලා තියෙනවා, පේනවද? මේ නූතන අක්ෂරමාලාව මුලින්ම සොරාකුරු ටික පාට පෑනකින්, ව්‍යංජන අකුරු ටික ඊට පස්සේ වෙන පාටකින් රූල පිරෙන්න ලස්සනට ලිය. අන්න මෙහෙම ලියන්න තමයි පාට පෑන් ගන්න කිව්වේ. මේ හැම එකක්ම පුතාලටත් පෙන්වනවා. එහෙම පෙන්න පෙන්න තමයි අපි වැඩ කරන්නේ. ඒතොර පුතාලා ලියන්නත් ඕන ලස්සනට. ඊට වඩා ලස්සනට ලියන්න පුළුවන් අය ඉන්න. ඒතොර ඊට වඩා ලස්සනට ලියන්න පුළුවන් අය ඊට වඩා ලස්සනට ලියන්න ඕන. මම තව කෙනෙක්ගේ පෙන්නන්නම්කෝ. මේ තව එක. මේ බලන්න පාට පෑන් වලින් ලස්සනයි නේද? නෙතුසි ලස්සනයි. ලස්සනයි නේ. අර්ථයෙන් ෂෝකෙට. එතන මේ පාට පෑන් තියෙනකොට අපිට මෙහෙම ලස්සනට ලියන්න පුළුවන්. නේ? හරි. අන්න දැන් පුතාලා දන්නවා කොහොමද රශ්මි සර්ගේ පන්තියේ වැඩ ටික වෙන්නේ කියලා. නේද? කො බලන්න මේක තේරිච්චා තුසන්. හරි, හොඳයි. පුතාලා අත පල්ලෙහාට දා. දැන් ඔන්න පොඩ පරක් වෙලාපු අය, පරක් වෙලාපු අය මේ පොත් ටික හරියට ලියාගෙනද බලන්න. සිංහල ව්‍යාකරණ, සිංහල සාහිත්‍ය, ලිපි සහ රචනා, පාඨ පෑන් සෙට් එක. මේ තමයි අපේ පන්තියට අවශ්‍ය ඕන කරන පොත් ටික. ලියාගෙන නේද? හරි. දැන් පුතාලා චුට්ටක් අම්මට හරි තාත්තට හරි රශ්මික සර් කතා කරනවා කියලා චුට්ටක් එන්න කියලා.
පොඩි වෙලාවකට, චූටි වෙලාවකට ඔතනට එන්න කියන් සර් කතා කරනවා කියලා. මට පේන්න ඕන. ඇවිල්ලා ළඟට වාඩි වෙන්න කියන ඔතනින්. කෝ පහන්දි කෑගහ. කෝ සයුමි අම්බේ ඉද්ද ඉද්ද කතා කරන්නෝ කියන්න. ඔව් පේන්න ඕන අනිත් අය. අනුහස් කෝ සෙනුවර විතුලි ඉකටි පේන්නේ. හරි නේද? එකතු වුණා නේද? කෝ තරිඳු පේන්නේ නැහැ මට. තරිඳු ඉන්නවද උතර? තරිඳුලයි වහල පේනවා මට. වහල ලස්සනයි ඈ, අර සිවිලිම ලස්සනයි. ඒක නෙමෙයි මට බලන්න ඕන, ඔයාත් බලන්න ඕනි මට. හරි. දැන් ඔන්න අම්මලා එකතු වෙලා උතර ඉන්න නිසා බලන්න මේ මේ තමයි අපේ සිංහල පන්ති දරුවෝ පොට්ටික හදා ගන්න ඕන විදිය. ඔන්ලයින් එකේ වුණා, සාමාන්‍ය පිසිකලි පන්තියේ වුණා, මම මගේ කිසියම් පිළිවෙලක් තියෙනවා වැඩ ටික පටන් ගන්න විදිය. දරුවන්ට කිව්වා මේ ටික ලියා ගන්න කියලා. බලන්න ලියාගෙන තියෙද කියලා. මේක සිංහල ව්‍යාකරණ 180 රෝසපාට ඩිමයි කොළ වලින් පිටකවට දාන්න ඕන. හොඳේ. CR පොත්වල ලියවන්නේ මෙයාලට. CR කොළ වල තමයි විභාගෙට ප්‍රශ්න පත්‍ර එහෙම ලියන්න තියෙන්නේ. ඉස්කෝලෙන් දෙනවා ඒ කොළ. එතකොට අපි අර CR පොත්වල ලියලා පුරුදු වුණාට පස්සේ CR කොළ වල ලියන්න බය නැති වෙනවා මෙයාලට. රචනා ලියන්න තියෙන වචන 100ට වැඩි, පළවෙනි වාර 100ට වැඩි, දෙවෙනි වාර වෙනකොට 150කට වැඩි රචනා ලියන්න තියෙන. අර චූටි කොළ වල ලියුවට පස්සේ ඒක යාලට හුරු වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා තමයි. හැබැයි මීට වඩා ලොකු පොත් ගන්නත් බෑ gedara තිබ්බ කියලා. හරිද? ওই තෑගි හම්බුණා කියලා 120 පොත් එහෙම ගන්න බෑ. එහෙම ගත්තොත් 6 වසර ඉවර වෙනකොට පොත ගොඩක් ඉතුරු වෙනවා. මම පුංචි අයට කියලා තියෙනවා. හැබැයි අම්මලත් මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන. අම්මලනේ මේ උදව් කරන්නේ. පොත් ටික හදාගන්න එහෙම නේද? ඒකත් එයාලට ලස්සන්ට හදාගන්න උදව් කරන්න ඕන. දෙවෙනි එක සිංහල සාහිත්‍ය, එකක් CR 80, ඒ කහපාටින් පිටකවර දාන්න ඕන. මේ පිටකවර දාන්න පවා කියන්නේ ඉස්කෝලේ එහෙම කියනවා. පාසල් වල පොත් හදාගන්නකොට පිටකවර දාන්න ඕන පාට කියලා. ඒකේ මනෝවිද්‍යාත්මක කාරණාවක් තියෙනවා. මොකද ළමයිට කරුණු ගන්නනකොට ලේසි. ළමයි නැත්තම් එකම පොතේ කාරණා ගොඩක් ලියනවා. ව්‍යාකරණ සාහිත්‍ය කොටස් වර්ග දෙකම එක පොතේ ලියන. එතකොට ළමයිට තේරෙන්නේ නැහැ මේ භාෂාවේ තියෙන වෙනස්කම්. ඒක පටලවා ගන්න නැතුව දැන් මට සාහිත්‍ය පොත ගන්න කිව්වා සමහර කලාට පුංචි අය දන්නේ නැහැ. ඊට පස්සේ පුංචි අය මගෙන් අහන සර් මොකද්ද පාට? මම එතකොට කියනවා පුතේ රෝස පාට, කහ පාට. එතකොට මට අර පාටින් කියන්න පුළුවන් මෙන්න මේ පොතේ ලියන්න කිව්වා. කෑ මෙහෙම හදන්න. ඊට පස්සේ ලිපි සහ රචනා වලට වෙනම පොතක් ඕන. මොකද ලිපි රචනා මෙයාලට වෙනම බලා ගන්න ලේසි යාලට වෙනම පොතක්. ඒක CR 40. ඒතර ඊට වඩා ලොකු පොත් ගන්න බෑ. ගත්තොත් ඉතුරු වෙනවා. ඉතුරු වුණාට පස්සේ 7 වසරට ගියාට පස්සේ ආයේ ඒව පාවිච්චියට ගන්න බෑ. ගන්නෙ නෑනේ අපි කොහොම. ඊළඟට පාඩ පහේ පෑන් සෙට් එකක් ගන්න ඕනේ. දැන් අම්මලා ඔතන හිටිය නිසා මම මෙයාලට කියන්නේ කොහොමද පාඩ පෑන් වලින් ලියන්න කියන කාරණා. අපි දන්නේ ආයේ ශිෂ්‍යත්ව පියාවිද නැද්ද? නේද? ළමයිට සාධාරණයක් කරනවා නම් අපි කැමති. ඒත් මං ආස නෑ නැවත ආයි ශිෂ්‍යත්ව විභාගේ දරුවන්ට ලියවන්න. මම පෞද්ගලික හොඳ. ඒ කියන්නේ අසාධාරණයක් තියෙනවා. ඒ වුණාට ආයි අර ඒක පීඩාවට පත් කරන මානසික පීඩනයක්. දැන් මම මෙතනින් අත උස්සන්නකෝ. ශිෂ්‍යත්ව ආයි ලියන්න කැමති අය අකමැති අය. හරි. අකමැති අය තමයි වැඩිපුරම ඉන්නේ. ඕක ඉවර කරනකන් නේද ආසාවෙන් බලාගෙන හිටියේ ගොඩක් අය නේද? ආයෙත් තියයිද නැද්ද කියන එක දන්නේ නැහැ. හැබැයි ඒ පොත් ආයි පාඩම් කරන්න කිසි කැමැත්තක් නැහැ ළමයි. තමයිට සාධාරණයක් කරන්න කියලා මොනව කරන්නද කියලා හිතාගන්න බෑ. ලකුණු හතහමාර දීලා ලකුණු දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආයි දෙක පත්‍රේ තියන්න පුළුවන්. ඒ තිබ්බොත් ලියන ප්‍රමාණය ගොඩක් අඩු වෙයි. ඒ නැතත් අර උද්ඝෝෂණය දෙමව්පියෝ කරාට මම මේ අර පැත්තක් ගන්නව නෙවෙයි. නමුත් උද්ඝෝෂණය කරාට ඒකෙන් ගොඩක් පීඩාවට පත් වෙන්නේ ළම. ශිෂ්‍යත්ව විභාග කියන්නේ එක විභාගයක් විතරයි. ශිෂ්‍යත්වේ පාස් වුණත් ෆේල් වුණත් වැඩක් නැහැ. අලුත් හොඳ ලොකු ඉස්කෝලේකට යන්න එක වටිනවා. අපේ රටේ තියෙන සම්ප්‍රදාය නිසා. එහෙම නැතුව ශිෂ්‍යත්වේ පාස් වුණා කියලා ලෝකේ
කිසිම රටක රස්සා දෙන්නේ නැහැ. අපේ රටේවත් රස්සාවක් දෙන්නේ නැහැ. අහන්නේ සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රතිඵල, උසස් පෙළ විභාගේ ප්‍රතිඵල විශ්වවිද්‍යාල ගිහිල්ලා තියෙද නැද්ද කියන එක ගැන. අහන්නේ අවා ශිෂ්‍යත් පාස්. ආ ලකුණු අනුමත් තියෙනවා. හරි එහෙනම් අපි රස්සාවක් දෙනවා. එහෙම කියන්නේ. ඒ නිසා ශිෂ්‍යත් කියන්නේ එක විභාගයක් විතරයි. කොහොම කරත් අපි තිබ්බත් නැතත් අපි පාඩම් ටික පිළිවෙලට කරගෙන යනවා. ඒකෙදි මේ පළවෙනි වාරයේ මෙයාලගේ අච්චුපොත පළවෙනි වාරේ පාඩම් ටික මේ තියෙන රෝස පාටි. ওই ටිකේදී තියෙනවා අක්ෂර මාලාව තියෙනවා, නාම පද තියෙනවා, ඒක වචන බහු වචන තියෙනවා, උක්ත අනුක්ත ભેදේ තියෙනවා, ලිංග ભેදේ තියෙනවා. ඊට පස්සේ සමාන පද විරුද්ධ පද ලියන්න තියෙනවා. මේවා ශිෂ්‍යත්ව විභාගයට අහන කාරණා. එතකොට අපි මේවා ඉගෙන ගත්ත කියලා වැඩි වෙන්නේ නැහැ. නේ? වැඩි වෙන්නේ නැහැ අපි මේ කොච්චර දේවල් ඉගෙන ගත්තා. දැන් එතකොට මේ පන්තියේ දිගටම සම්බන්ධ වෙලා හිටිය කියලා පාඩුවක් වෙන්නේ නැහැ. හොඳ. අනිත් කාරණාව තමයි දෙමව්පිය දැනුවත් කරන්න මම තව චූටි වෙලාවක් ගන්නවා අම්මලා ඔහොම ඉන්න හොඳේ. ඒ තමයි. ඔන්න පස්සේ එකතු වෙච්ච අය මේ ටික ලියා ගන්න ඇති කියලා මම හිතනවා. මම මේ කියන කාරණාව දෙමව්පිය තේරුම් ගන්න යන්න එපා චුට්ටකට ඉන්න. ඇත්තම කාරණාව කෙනෙකුට හිතන්න පුළුවන් 6 වසරේ ඉඳන් සිංහල වලට පන්ති යන්න ඕනද? 10 දී ගියහම මදිද? 10 11 දී ගියහම මදිද? එහෙම හිතෙන්න පුළුවන්. දැන් මෙතන ගොඩක් එකතු වෙලා මාත් එක්ක ඉන්න අය ඔන්ලයින් එකේ ඉන්න අයියලා අක්කලාගේ නංගිල මලින්. එයාලා දන්නව මගේ විදිය ගොඩක් වෙලාවට. එහෙම නැතත් සිංහල භාෂාව ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් දෙමව්පියන්ට තේරුම් ගන්න. මගේ ආවත්නාවක් මේ මම පන්ති ගන්න නිසා කියනව නෙවෙයි. ආවත්නාවක් අපිට ඉංග්‍රීසි දෙමළයි හැරුණට පස්සේ අනිත් සියලුම විෂයන් ඉගෙන ගන්න තියෙන්නේ සිංහලෙන්. අනිත් සියලුම විෂයන් ඉගෙන ගන්න තියෙන්නේ සිංහලෙන්. ඒකෙන් තමයි අපිට දරුවෙක්ගේ කියවීමේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. අවබෝධ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් ඉන්නේ එතකොට. ලංකාවේ තියෙන හොඳම ගණන් පන්තියට විද්‍යාව පන්තියට දැන් මුලින් පන්ති දාන්නේ ඒවට ගණන් විද්‍යාව. විද්‍යාවට පන්ති කියත් වැඩක් නැහැ. එයාලට සිංහල හරියට කියවල තේරුම් ගන්න බැරි නම්. දැන් ඒ කියන්නේ දැන් විද්‍යාවදී අපිට උගන්වන ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්නේ සිංහලෙන්. එතකොට ඒක තේරුම් ගන්න බැරි නම් විද්‍යාවට පන්ති ගියා කියලා වැඩක් නැහැ. ඒක සිංහලෙන්නේ තේරුම් කරන්න නේද? ඒ වගේම සමීකරණ ගැන තියෙනවා ගණිතය. ජ්‍යාමිතිය ගණන් තියෙනවා. ජ්‍යාමිතිය ගණන් කියා දෙන්නේ සිංහලෙන්. ඒතර ඒව හදන්න තියෙන සිංහලෙන්. ගණිතය කියන්නේ ඉලක්කම් විතරක් නෙවෙයි. ඒතර ගණිත ගැටලු පැහැදිලි කරලා තියෙන සිංහලෙන්. ඒතර සිංහල කියවලා එයාට තේරුම් ගන්න බැරි නම් එයාට ගණිතේ බෑ. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. ඔයාලා බලන්න දැන් ඔයාලගේ ඉන්නවනම් 10 11 පන්තියේ දරුවෝ. ඔබේ 10 11 පන්තියේ දරුවෝ ඉන්නවනම් 10 11 හොඳේ. 6 7 8 9 කියන එක නෙවෙයි. 10 11 පන්තිවල ළමයි ඉන්නවනම් සාමාන්‍යයෙන් එයාලගේ ලකුණු බලන්න. සිංහල පේපරේ එක ලකුණු 60ට වඩා අඩුයි නම් සිංහල පේපරේ ලකුණු 60ට වඩා අඩුයි නම් ඔන්න බලන්න අද කියනකොට මං කියනකොට බලන්න. එයාලා අනිවාර්යෙන් ගණිතය විද්‍යාව කියන විෂයන් වලට ලකුණු 50ට වඩා ලකුණු අඩුයි. ලකුණු 50ට වඩා අඩුයි ගණන් විද්‍යාවට. ඒක සාමාන්‍ය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 90%ක් විතර. හොඳයි 100%ක්ම නෙවෙයි. 90%ක්. ගණන් විද්‍යාවට ලකුණු අඩුයි. එයාලට ගණන් විද්‍යාව නෙවෙයි ගැටලුව තියෙන්නේ සිංහල ගැටලුව. මං කියනකොට රිපෝට් එක අරගෙන බලන්න. ලංකාවේ තියෙන හොඳම විද්‍යාව පන්තියට දැම්මත් ලංකාවේ තියෙන හොඳම ගණන් පන්තියට දැම්මත් එයාලට සිංහල වලට තියෙන මෙච්චරයි නම් ලකුණු මේ දෙක කවදාවත් වැළලෙන්නේ නැහැ. ඒක 100ට 100ක්ම නෙවෙයි 90%ක්. 10%ක් මේක වෙනස් වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. සමහරක් වෙලාවට ගණිතයට දක්ෂ දරුවෝ ඉන්නවා. අම්මා ගණන් ටීචර් කෙනෙක්, තාත්තා විද්‍යාව ටීචර් කෙනෙක්. එතකොට එයාට ගණන් විද්‍යාවට සාමාන්‍ය සිංහල වලට වඩා ලකුණු තියෙන්න පුළුවන්. නේ? එයා ගණිතයට ගොඩක් ආසයි. විද්‍යාවට ගොඩක් ආසයි.
ඒක නිසා ගණන් විද්‍යාවට සිංහලවට වඩා ලකුණු තියෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම සිංහල ලකුණු අඩුයි නම් එයාට බුද්ධාගම ලකුණු අඩුයි, එයාට ඉතිහාසයේ ලකුණු අඩුයි, සෞඛ්‍ය ලකුණු අඩුයි, භූගෝල විද්‍යාව ලකුණු අඩුයි, කොමස් විෂයට ලකුණු අඩුයි. හරිද? ඒකට හේතුව මේ සිංහල වලින් තමයි අපිට අවබෝධය හැදෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට වැඩිම වේලාවක් තියෙන විෂය තමයි සිංහල. සිංහලනුයි ගණන. පැය පහක් ලියන්න තියෙනවා. එච්චර පැය පහක් ලියන්න දෙන්නේ දරුවන්ට ඒ දෙකෙන් තමයි ගොඩාරයක් අවබෝධ හැකියාව හැදෙන්නේ. අපි මොනවා හරි දරුවෝ වැරද්දක් කරාම අපි අහනෝනේ සිංහල තේරෙන්නේ නැද්ද? ආන්නේ ඔබට ගණන් තේරෙන්නේ නැද්ද කියලා ආන්නේ. ඒ කියන්නේ දෙයක් තේරුම් ගන්න බැරි වුණානේ. අපි යන මත් දාම කියනවා මේ අපට කොච්චර කිව්ව සිංහල තේරෙන්නේ නැහැ. එහෙමත් බයිනවා. ඒ අහන්නේ නැනේ ඒකට කොච්චර කිව්වත් විද්‍යාව බෑනේ. එහෙම නැහැ. ඒ තේරෙන්නේ නැත්තේ මේ සිංහල බැරි නිසා. ඒක ඔයාලා ඔයාලා බලන්න මම කියනවට පිළිගන්න එපා. රිපෝට් අරගෙන බලන්න. ඒක 100%ක් නෙවෙයි 90%ක් එහෙම. 90. දැන් ගිය අවුරුද්දේ මගේ සාමාන්‍ය පෙළ විභාගෙ ලියපු අයගේ ප්‍රතිඵල මම දාලා ඇති. 80 ගාණක් මගෙත් එක ලිව්වා. මම ලොකු කාලයක් වෙන්න ඇති නිසා ටියුෂන් පටන් අරගෙන. එතකොට ඒ 87ක් විතර ඒකෙදි ඒ තීනව 76ක් මගේ සිංහල පන්ති ඒ තීනව 76ක්. ඒ 9 ගත්ත ළමයි ඉන්නව 17 දෙනෙක්. බලන්න පුළුවන් මම ගෲප් එකේ දාලා තියෙනවා. ඒ 9 ගත්ත ළමයි 17 දෙනෙක් ඉන්නවා. 6 වසරේ ඉඳන් මගේ ඒ කට්ටියම 6 වසරේ ඉඳන් මගේ පන්ති ආපුවයි. එතකොට ඒ ගත්ත ළමයි 76ක් ඉන්නවනේ. ඒ 76 දෙනාටම ඒ තියෙනවා. අනිත් B ගත්ත තව ඉන්නවා 7ක්ද කොහෙද? C ගත්ත ළමයි 3 දෙනෙක්ද කොහෙද ඉන්නේ? කොහොම තමයි රිසල්ට් එක තියෙන්නේ? එතකොට ඒකෙදි එහෙම වෙන්න හේතුව පසු කාලේ ඉන්න මේක තුන ළමයි සහ හැමෝම එක වගේ දක්ෂ නැහැ. එතකොට එයා B එකක් නම් එයාට C එකක් නම් අනෙක් විෂයන් වලටත් බලන්න කොහොමද රිසල්ට් එක කියලා හොඳ. සිංහල වල B එකක් C එකක් තියෙනවා අනෙක් ඒවාත් බලන්න. එතකොට සාමාන්‍ය පොදු එකක් ගත්තාම එයා තරමක් දුරවල ළමයි. අපිට හයේදී මේ අඩුපාඩු ටික හදාගෙන යන්න පුළුවන්. අපි ඒක තමයි මේ කරන්න හදන්නේ. ඒ වගේම ඊළඟට විශේෂ කාරණාව තමයි අනිවාර්යෙන්ම පන්ති අපි පටන් ගන්නෙ 4 මාර්ත බදාද. මගේ පළවෙනි කණ්ඩායම මම සඳ පටන් ගත්ත සඳ රැ පළවෙනි කණ්ඩායම. හරිද? ඒකෙත් ගොඩක් ළමයි හිටියා. එතකොට දරුවෙකුට කණ්ඩායම් දෙකෙන් ඕනම කැමති කණ්ඩායමකට සම්බන්ධ වෙන්න පුළුවන්. බදාද එන්න වෙන්නේ නැත්තම් ට්‍රිප් එකක් හරි යනවා නම් දාන ගයක් හරි තියනවා නම් සඳ පන්තිර අනිවාර්යෙන් සම්බන්ධ කරන්න ඕන. අනිවාර්යෙන් සම්බන්ධ කරන්න ඕන. එක දවසකවත් පාඩම් වල නෝට් එක මගහැරින්න දෙන්න බෑ. එක දවසකවත් පාඩම් වල නෝට් එක මගහැරින්න දෙන්න බෑ. නෝට් එක සම්පූර්ණ තියෙන්න ඕන. එහෙම බදාදව සඳව සම්බන්ධ වෙන්න බැරි වුණොත් එයාලට පුළුවන් අනිවාර්යෙන්ම රෙකෝඩින් එක ඉල්ලගෙන බලන්න. හරිද? රෙකෝඩින් එක ඉල්ලගෙන බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් අද සම්බන්ධ වෙන්න බැරි නම් හෙට රෙකෝඩින් එක ඉල්ලගෙන බලන්න ඕනේ. මගෙන් ඉල්ලුවක් දෙනවා, ඒ ප්ලස් එකකින් ඉල්ලුවක් දෙනවා. මට මැසේජ් එකක් දැම්මත් සර් රෙකෝඩින් එක එවන්න, ළමයි පන්තියයි දාලා. එතකොට මං රෙකෝඩින් එක දාන. එතකොට ඒ අඩුපාඩු හදාගන්න පුළුවන්. හරිද? එතකොට ප්‍රශ්න නැහැ. නෝට් මේ වෙන්නේ නැහැ. සති දෙකක් තුනක් ඉන්න බැරුණත් එහෙම. හැබැයි ඊට පස්සේ ඉඳ රෙකෝඩින් එක ඉල්ල ගන්න වගේ බලා ගන්න ඕන. හදිස්සි හරි Zoom එකේ මොකක් හරි අවුලක් ඇවිලා Zoom එක බොක් ගාලා ගියා. හරිද? එහෙම යනවා. එහෙම නැති වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මේ රෙකෝඩින් වැඩි වෙලා වැඩි වෙලා මේක සමහරක් වෙලාවට ස්ටක් වෙනවා. හිර වෙනවා. හිර වුණාට පස්සේ අර ඔක්කොම රෙකෝඩින් ඩිලීට් කරලා අරව ඔක්කොම යථා තත්ත්වයට පත් කරනකොට එකක්වත් රෙකෝඩින් නැහැ. ඒ වෙලාවට කියන්න එපා නේ සර් මට නෝට් එක හරි කාගෙන් හරි ඉල්ල ලෙවන්න. මං කාගෙවත් නෝට් ඉල්ලන්නේ නැහැ. හරි? මං කිසි කෙනෙක්ගේ නෝට් ඉල්ලන්නේ නැහැ. තමන් දැනගන්න ඕන වගේ කීමෙන් වැඩනවා. මම 4 මාට පන්ති පටන් ගන්නවා නම් හරියටම 4 මාට පටන් ගන්න. දැන් අදත් 4 මාට මං හරියට. අපේ මේ කුඹුරේ ගොයන් කපනවා. සද්දේ මං කිව්වා මේ ටික දැම්ම කපන්න එපා ටිකක් එහාට යන්න.
හරිද? තව ටික මේ සද්ද ඇහියේ. පැර ටික කවල මැෂින් එකේ නිකපා. මට සද්ද ඇහෙන්නේ නැතු වෙන ළමයිට පන්තියක් අලුත් එකක් පටන් ගන්න පුංචි උන්ට ඇහුණත් අවු. එතකොට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මට කතා කරන්න ඕන, පෞද්ගලිකවත් මගේ දුරකථන අංක දාලා තිනවා කතා කරන්න පුළුවන්. ඒ වගේම 6 වසරේ අපිට තියෙන සිලබස් එක ගොඩාක් ලොකු නොවන නිසා මම 6 වසරේ පන්ති ගාස්තු රුපියල් 300. හරි? ලොකු ගාණක් නෙවෙයි මේක. රුපියල් 300. හරි? මාසිකව රුපියල් 300 පන්ති ගාස්තු. මේක මං 7 වසරට යනකම් ගන්න 300. 7 වසරට ගියාම පාඩම් වැඩි හොඳ. 6 වසරේ පාඩම් 21, 7 වසරට ගියාම පාඩම් 24ක් තියෙනවා. ඒවයි ටිකක් වැඩි සංකීර්ණ කාර්ය. 7 වසරට යනකම් පන්ති ගාස්තු රුපියල් 300 මාසිකව. අනික ගුරුවරු සමහරක් අය නිකම් කරනවා. මාස 3ක් ෆ්‍රී කරනවා. අනේ මට එහෙම කහන්නේ නැහැ. එහෙම කරොත් මේක වටිනාකමක් නැහැ. මම එහෙම නිකම් කරන්නේ කිසිම ළමයෙකුට නිකම් ගන්නන්නේ නැහැ. හරි? හේතුව මේ 300 ගෙවන්න ඕන. මේක තුන්වෙනි සතිය වගේ වෙනකොට ගෙවලා කේත අංකي ගන්න ඕන. අංකයක් දෙනවා. ඒ අංකය දාගෙන තමයි නමත් එක්ක අංකය දාගෙන තමයි පන්තියට සම්බන්ධ වෙන්න ඕන. තුන්වෙනි සතිය වෙනකොට පළවෙනි සතිය දෙවෙනි සතිය ෆ්‍රී වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට වටිනාකමක් වෙන්නේ ඒකට මුදලක් අය කරොත්. ඔයි ෆ්‍රී කරන ඒවයි ඔයි දරුවෝ ඔයි මාස 3 ෆ්‍රී ආවි. ඊට පස්සේ පන්ති යන්නේ. හරිද? එහෙම නැත්තම් සමහරක් අය අඩු මුදලකට පටන් ගන්නවා. අපි හිතමු 300යි කියලා. ඒක ඊට පස්සේ මාස 3ක් 4ක් ගියාට පස්සේ කෙලින්ම 810ක. හරිද? ඔය පිසිගලිත් එන්න. මගේ එහෙම වෙන්නේ නැහැ. හරි, දැන් ගිය අවුරුද්දේ මම පන්ති පටන් ගත්තේ රුපියල් 306 වසර. ළමයි 150ක් විතර ඉන්න ඔන්ලයින් එකේ කණ්ඩායම් දෙකේ. තාමත් මං 300. 150 මම සාමාන්‍යයෙන් 7ෙන් ඉහළ 600 එක ගන්න පන්ති ගාස්තු. මම යාළට පොරොන්දුනේ ඔයාලා 6 වසර ඉවර වෙනකන් 300. තාම මම යාළගෙන් 300. යාළගේ පන්ති ගාස්තු වැඩි කරන්නේ දෙසැම්බර් වලින් පස්සේ. ඒ මං වගේම පටන් ගත්ත තව ගුරුවරු හිටියා. හැබැයි එයාල මගදී වැඩි කරා. හරිද? මම වචනේ නම් වචනේ. ෆිසිකලිත් එහෙමයි. ෆිසිකලිත් මම 300 පටන් ගත්තා. 300 කියන්නේ ලොකු ගාණක් නෙමෙයි. මිනිස්සුන්ට ඒක ලොකු ගාණක් නෙමෙයි. ඒක දාන්න පුළුවන්. ඒක ඇත්තට බාරක් දැනෙන්නේ නැහැ. මේකට ඩේට් ෆෝන් එකට ඩේට් පැකේජ් එක දාගත්ත, පොට් එක පිළිවෙලට හදාගත්ත, ඒ රුපියල් 300 දීලා පන්තිර සම්බන්ධ වුණා කියලා ලොකු දෙයක් දැනෙන්නේ. හැබැයි මේ පන්ති ඔබ එකතු වෙලා ඉන්න, සරින් සරේ බලන්න පන්ති උගන්නන දේවල් මොනවද කියලා, ළමයි කොහොමද වැඩ කරන්නේ. ළමයි පිළිවෙලට වැඩක් කරනවා නම් ඒ වැඩ කරන්න ඉගෙන ගන්න මගේ. හරි? ඒක නිසා ආයි මේක 7 වසරට යනකම් මේ පන්ති ගාස්තු 300ම තමයි. ඒ අතර වාර වෙනස් වුණොත් කවුරු හරි මට කෝල් එකක් දීලා කියන සර් අර පටන් ගන්න දවසේ කිව්වනේ ඈ 300යි කියලා. මොකෝ වැඩි කරේ? වැඩි කරන්නේ. මොන ආර්ථික අර්බුදේ ආවත් එච්චරම තමයි. වචනේම වචනේ. ඒතර ඔන්න වෙලාවට පන්තියට සම්බන්ධ වෙන්න ඕන. එන්න බැරුණොත් රෙකෝඩින් ඉල්ලගෙන බලන්න ඕන. තුන්වෙනි සතිය වෙනකොට පන්ති ගාස්තු ගිවලා ඒ කේතාංක ඒ රිසිට් එකේ ෆොටෝ එකක් කිව්ව ගමන් එවන්න ඕන විදිය අර ලින්ක් එකත් එක දාලා තිනවා. මේවා ආයෙ කෝල් කරලා අහන්න බෑ. හ්ම්, ආයෙ කෝල් කරලා අහන්න බෑ සර්. අනේ දා හරියට දරුව පොට්ටික ඕනේ මොනවද කියලා ලියාගෙන නැහැ. පොඩ්ඩක් කියනවද? නැහැ කියන්නේ නැව. හරි? ඇයි? එහෙම කියන්නේ. ඒක තමයි දෙමාපියෝ ගෙන්නලා මුල ඉඳලා මේ දේවල් පැහැදිලි කරන්නේ. එහෙනම් බොහොම ස්තුතියි ඔයාලා එකතු වුණාට. අපි දැන් උගන්නන්න පටන් ගන්න. අපි වැඩ ටික කරන්න පටන් ගන්න. හරි. දැන් ඔන්න පුතාලා දැන් ඒ වගේම මේ ළමයි වාඩි කරනකොටත් ලස්සන්ට වාඩි කරන්න ඕන. ලස්සන්ට වාඩි කරන්න ඕන, පිළිවෙලට වාඩි කරන්න ඕන. දැන් මෙන්න මේ මම පෙන්නුවත් එක්ක ඉස්සෙල්ලා පටන් ගන්නකොටම මෙන්න මේ පැහැසර පුතා වාඩි වෙලා ඉන්න විදිය. අම්මත් ඉන්න, දැන් අම්මා ළඟට ආපු නිසා මම පැහැසර පුතා ඉනා වෙලා ඉන්නේ. එයා ඉන්න විදිය හරි පිළිවෙලයිනේ. එයා ලියන එක පොත පේනවා යා නේ. එයාට සමාන උසකින් එයා වාඩි වෙලා ඉන්නේ. එයාගේ මට පොත පේනවා. ඒතර කැමරක ඔන් කරගෙන හිටියාම මට ඒක හොඳට හිතා ගන්න පුළුවන් නේ. එයා ලියලා ඉවරද නැද්ද කියන එක මට බලා ගන්න පුළුවන්. මට ඔක්කොම ළමයි ටික පේනවා. ළමයි කැමරක ඔන් කරන් හිටියොත් වැඩිපුරම ඩේටා කැපෙන්නේ මගේ. කමන්න ඒකට. මට ඒතර පේනෝනේ පුංචි උන් වැඩ කරනවා කියලා. අනිත් අයටත් මෙන්න මෙහෙම හදලා දෙන්න. නේද? එහෙම නිශ්චිත දණක් හදලා දෙන්න. නැත්තම් පුංචි උන් මොකද කරන්නේ? අර පුරුදු විදියට බිම දිගා වෙලා නේද ෆෝන් එක විත්තරේත් කරගෙන
විමිනල් ලියන්න බඩගාගෙන. එහෙම ලියන්න බෑ. එහෙම ලියන්න බෑ. එහෙම ඉගෙන ගන්න බෑ. ඒතකොට මතක තියෙන්නේ. හදලා දෙන නිශ්චිතව තැනක්. නේ පිළිවෙලට. එහෙම ගොඩාක් අය ඉන්නවා. හරි ලස්සන පිළිවෙලට ඉන්න. ඒ වගේම ඒ හැමෝටම කැමරේ කෝන් කරගෙන ඉන්න අවස්ථාව දෙන්න. බලන්න ඔයාලා සැරින් සැරේ නැත්තම් මෙයාලා ෆෝන් එක උපරන. පොඩි අයට ෆෝන් පෙන්නන්න බෑ. නේද? ආයේ ආල දන්නවා අපිට වැඩිය වැඩ නේද? අපිට පොඩි කාලේ ෆෝන් එකක් හම්බුනොත් අපි ඒක කනවා, ඒක ආහාරයක් කියලා ඉතින්. දැන් ඉන්න පොන්චි කෙනෙකුට දෙන්නකො, පොඩි පොඩි දරුවෙකුට දෙන්නකොට ෆෝන් එක. ඒක දන්නවා, ඒකේ WhatsApp යන විදිය, YouTube යන විදිය නේද? ඔක්කොම දන්නවා. ඒක නිසා අම්මලා ඒක ගැන බලන්න. හරි. එහෙනම් අපි සූදානම් වෙමු දැන් වැඩේට. හරි නේද? කොබලන සූදානම් ආයි. හරි. එහෙනම් අපි එකටම කතා කරන්න හදන්නේ අපේ සිංහල අක්ෂර මාලාව ගැන. හරිද? සිංහල අක්ෂර මාලාව ගැන. අපේ හෝඩිය ගැන. නේ? අපි අක්ෂර මාලාව කියන්න පුළුවන්, හෝඩිය කියන්න පුළුවන්. නේද? තව ලොකු පන්ති වලට ගියහම තව තව නම් කියනවා. ලියන පුතාල මාතෘකාව ලස්සනට පාට පාට පෑන එකේ. දැන් මම කියන්න ලියන ඕන විදිය පොඩ්ඩ අහගන්න හොඳ? අපි කතා කරන්න හදන්නේ සිංහල අක්ෂර මාලාව ගැන. පාට පෑනකින් දැන්ට පුතාලට තියෙන පොතක හොඳ CR කොලයක් තියෙනවනම් පරණ CR පොතක් තියෙනවනම් ඒක ගන්න. මේ ටික ලියන්න ඕන සිංහල ව්‍යාකරණ පොතේ හොඳ. මේ අද කතා කරන අද උගන්නන පාඩම් සිංහල ව්‍යාකරණ පොතේ ලියන්න ඕන. ලියන්න සිංහල අක්ෂර මාලාව මාතෘකාව ලියන්න ලොකුවට ලස්සනට ලියන්න මැදි. ලොකුවට ලස්සනට ලියන්න කොලේ උඩින්ම මැදි. අක්ෂර මාලාව ලොකුවට ලස්සනට ලියන්න. කොලේ මැදින් ලියන්න පුතේ හොඳ. උඩින් මැදින් ලියන්න. පොඩයින පැටි හොඳ. දැන් අපි ඒක ලස්සන කරමු. දැන් ඉස්සර ඉස්කෝලේ යන දවස්වල මම තමයි මගේ පන්තියේ ලස්සනටම අකුරු ලියන්නේ මම. අපි අක්කගේ ඉස්සර තිබ්බ පරණ පොත්. හරිද? ඒ පොත්වල මම ලස්සනට අකුරු ලියන්න මම පුරුදුනේ එහෙම. අක්ක ගාව තියෙන ජෙල් පෑන්. හරිද? මං හොරාට අරගෙන මං කරන දේ ඒකෙන් ලස්සනට ලියන්න පුරුදු වෙන්න පුළුවන්. හරිද? දැන් ලස්සන කරන් මාතෘකාව. මාතෘකාවක් නම් ලස්සනට තියෙන්න ඕන. ඔයාලා දන්නවා ඔයාලා එක එක හැඩතල දාන්න ලස්සන කරන්. කලබලයක් නෑ. අපි මේක අද සර් මේක නිකන් කොලේක ලියාගන්න කමන්නේ. අද කරන එක අපි අද ලස්සනට කරමු. එතකොට එදාට මතක් වෙනවා මේක පුතාලට. හරිද? ලස්සන කරන්න ඕනේම ලස්සන කරමු. හරි? එතකොට තමයි ඒක මතක තියෙන්නේ එදාට. එහෙම ප්‍රශ්නයක් අපි හිමිටනේ වැඩ කරනවා කියලා කිව්වේ. අපිට ශිෂ්‍යත්ව විභාගය ගැන අදහසක් නැති නිසා අපි හිමින් වැඩ කරන්නේ. ඒක නිසා අපි ප්‍රශ්නයක් අපි ලස්සනට හිමීට වැඩ කරමු. නේ? අපි මේ ක්ලාස්සෙත් වැඩ කරමු. නේද? මට වැඩිය ලස්සනට මම බලනවා අන්තිමට කවුද ලස්සන කියලා. වෙලාව ගියාට කමන්නේ නැහැ. වෙලාව නම් යනවා, වෙලාව අපිට නතර කරන්න බෑ. අපි ඔරලෝසෙ බට්ටද නේද? නෑනේ කට්ට නෙමෙයි. හරි. ඒක මාතෘකාවක් යටින් ඉඩක් අඳින්න බලන්න. ඒක කෙලින්ම ඉඩක් වෙන්න ඕනේ නෑ. හැඩතලයක් දාන්න ලස්සට. ඒක වෙන පාටින් හොඳ. ඒ පාටින්ම නේද? ලස්සට. ඉඩක් අඳින්න. ලස්සනට වචන ඇඩ් කරලා ලස්සනට ලොකුවට තියෙනවා. දැන් මාතෘකාවක් ගත්තාම පුතාලගේ අච්චු පුතේ වුණා. මාතෘකාවක් ගත්තාම ඒක ලොකු අකුරෙන් තියෙන.
ඒ මාතෘකාව ගත්ත ගමන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම බලමු? දීපු අය පෙන්වන්න බලන්න. ළඟට කරලා පෙන්වන්න පැටි හොඳ. හරි, සේනාසිගේ ලස්සනයි. පසිඳු මිහිරංග හොඳයි. පැහැසර හොඳයි. අනුහස් හොඳයි. ප්‍රාර්ථනා ලස්සනයි. ඒ ප්‍රාර්ථනා එක ලං කරන්නකෝ. ප්‍රාර්ථනා සමනෙදිනේ. ප්‍රාර්ථනා සමනෙදි. මේ ප්‍රාර්ථනාගේ ලස්සනයිනේ. ඒ අකුරු මරුනේ සුපිරි. නේද? අත් අකුරු මාර ලස්සන. ආන් එහෙම ලියන්න. නියමයිනේ. අපි බලමු තව කවුද එහෙම ඉන්නේ කියලා. සදෙව් මහ හොඳයි. පහන්දි හොඳයි. පහන්දිගේ ටිකක් ලොකු වැඩි වෙලා තියෙනනේ. එසඳු හොඳයි. ඉසුලි හොඳයි. දුල්සර පුතේ තා චුට්ට ලංකරන් පැටිය පොත ලංකරන්. මාතෘකාව පැහැදිලිව පේන්නේ. තරුසි. තරුසිගේ මල්ලිද? තරුසි කියලා දාලා තියෙන්නේ. නංගිද මල්ලිද? ඔයා සඳ පන්තියට ආවද? සඳේකට ආවද? සඳේකට ආව නම් අදේකට එන්න ඕනේ නැහැ හොඳේ. අයියෝ අද කතා කරන්නේ ඒ ටිකම තමයි. ඒකනේ මම බැලුවේ මෙයා නෝට් එකක් ලියලා තියෙන එක හොඳේ. හරි, ලස්සනයි පැටියෝ. තරිඳු ලස්සනයි. සහංස ලස්සනයි. සස්තු සස් ෘතනේ සස්ෘත ලස්සනයි. පොඩි පොතක් අරගෙන තියෙන ඒවා ලොකු පොතක් ගත්තාම හරි. ලිතුලි හොඳයි. යෙනුලි හොඳයි. නියමයි. දුල්සර හොඳයි. හරි පැටියෝ, හරි. හොඳයි, දැන් අහන්න. පුතාල මම කියන එක අහන්න. මෙන්න මේ අක්ෂර මාලාවේ මේක තමයි වර්තමානයේ අපි භාවිතා කරන්නේ. සිංහල අක්ෂර මාලාව වර්තමානයේ භාවිතා කරන්නේ. මේ වර්තමානයේ භාවිතා කරන අක්ෂර මාලාව සම්පූර්ණ අකුරු කීයක් තියෙද පුතේ? අකුරු 60ක් තියෙද? කීයක් තියෙද? අකුරු 60ක් තියෙද? වර්තමානයේ භාවිතා කරන අක්ෂර මාලාවේ කියලා කිව්වහම පරණෙකුත් තිබුණා හොඳේ. පරණෙකුත් තිබුණා. ඒක තිබුණේ අකුරු 30යි. හරිද? පරණ අක්ෂර මාලාවක් තියෙනවා අපිට මුලින්ම දඹදෙණිය යුගයේදී හොයාගන්න සිද්ධාස්සඟරාව කියන ව්‍යාකරණ පොතේ තියෙනවා. ශුද්ධ සිංහල හෝඩිය කියලා එකක්. ඒ ශුද්ධ සිංහල හෝඩිය තියෙන අකුරු 30යි. හැබැයි අපිට දැන් ශුද්ධ එන්න එන්න එක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අකුරු 60ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. හරිද? දැන් අපි මෙන්න මේ කාරණාව චුට්ටක් නිල් පාටි. හොඳ, මේ විස්තර ලියන්න ඕන නිල් පාටි. නිල් පෑනෙන් චුට්ටක් මාතෘකාවට යටි ලියාගෙන යා. ලියාගෙන යනකොට අහන්න පැටිය, දැන් රූල තීරවනේ මේ ගන්න. හරි, රූල තීරවනේ මේ ගන්න. ඒකෙදි අනිවාර්යෙන් අකුර මේ සයිස් එකටවත් තියෙන්න ඕන. හරිද? මේ ප්‍රමාණයට තියෙන්න ඕන. මේකට වඩා රූලට වඩා ගොඩක් ලොකු වෙන්න බෑ. පුතාලා දන්නවනේ මේ මධ්‍ය අක්ෂරේම ලියනකොට නේද ශිෂ්‍යත්වෙදි ගියා දීලා තියෙනවා ඒ අකුරු ලියන්න ඕන විදිය. ඒ වගේම එක රූලක උපරිම වචන 8යි ලියන්න පුළුවන්. ඊට වඩා ලියන්න බෑ. එක රූලක උපරිම වචන 8යි. ගානට වචන ඇඩ් කරගෙන ලස්සන ලියන්න පුළුවන්. කොහොම බලන්න කියවනකොට ලියන්න පුළුවන් අයත් උස්සන්. කියවනකොට ලියන්න පුළුවන් අය. හරි, ගොඩක් ඉන්න නේ. කියවනකොට ලියන්න පුළුවන් අය. එහෙම බැරි නම් අම්මලා තාත්තලා ළඟ චුට්ටක් ඉඳලා එයාලට උදව් කරන්න ඕන. හරි පැටියෝ, අත පල්ලෙහාට දාමු. තරුසිලයි නංගිද ඉස්සුලි? මම බැලුවා තරුසි වගේ තව චූටි කෙනෙක් ඉන්නේ කවුද. හරි හරි, දැන් මන් දන්න ගොඩක් අය ඉන්න නේද? ගොඩක් අය ඉන්න. කොබලන අයියලක් කළ වගේ පන්ති එන අය අතුස්සන බල. මේ තව තරුසිගේ මල්ලි කෙනෙක් ඉන්නවා. තව තරුසිගේ නංගි කෙනෙක් ඉන්නවා. නෙතුසිගේ තින්නවා නේද? සහන්සගේ ඉන්නවා. හරි, අපි ලියාගමු. දැන් ඔන්න නිල් පාටින් ඡේදයක් විතර ලියාගෙන යන්න. හරි, ලියමු. ලියන පුතාල. වර්තමානයේ. වර්තමානයේ පුතේ, වර්තමානයේ කියලා ලියන්න මෙහෙම. වර්තමානයේ
මේ තයන්න මතක තියෙන්න ඕන, නැත්නම් පුතාලට වරදිනවා. මම වරදින වචන අනිවාර්යෙන් ලියනවා බෝඩ් එකේ, බලන්න ඕන. හොඳේ අනිවාර්යෙන් බලන්න ඕන. වර්තමානයේ භාවිතා කරන, භාවිතා කියනකොට මෙන්න මේ බයන්න, මහ ප්‍රාණ බයන්න, අකුරු වරද්දන්න බෑ. මම වචන ලියනවා වරදින අකුරු කියලා හිතන ඒවා. භාවිතා කරන අක්ෂර මාලාවේ අක්ෂර මාලාවේ සම්පූර්ණ සම්පූර්ණ කියලා ලියනකොට මෙහෙමයි. හොඳේ නයන්න, වර්ධින නිසා මම ලියන්නේ. සම්පූර්ණ අකුරු වර්තමානයේ භාවිතා කරන සිංහල අක්ෂර මාලාවේ සම්පූර්ණ අකුරු සම්පූර්ණ අකුරු පුතාල ඉලක්කමෙන් වෙන පාඩ පෑනක් අරගන්නකො, මේක දාගන්නකො. ඉලක්කමෙන් 60 කියන එක එතනින් පාට පෑනකින්, හොඳේ එතනින් දාගන්න පාට පෑනකින් 60 කියන ඉලක්කම. හරි, ආය අර පුරුදු නිල් පාටි ඇඩ් කළ කී කියලා අවසන් කරන සම්පූර්ණ අකුරු 60 කි. එතෙන්ටම ලියන්න නිල් පාටි. එය ප්‍රධාන වශයෙන් ප්‍රධාන කියනකොට පුතේ මේ දායන්න හොඳේ. ප්‍රධාන වශයෙන් අනිත් ප්‍රධාන කියලා ලිව්වොත් ඒතර වෙන අදහසක් එන්නේ. හොඳේ අනිත් දායන් කිව්වොත් පුතේ කොටස් දෙකකට බෙදේ. කොටස් දෙකකට බෙදේ. පසෙන්දු මිහිරංගගේ කවුරු හරි අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නවද? නෑ. ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. දන්නව නේද? අපි දන්නවනේ ස්වර අකුරු සහ ව්‍යඤ්ජන අකුරු කියලා නේද? ස්වර සහ ව්‍යඤ්ජන කියලා දන්නව. කොටස් දෙකකට බෙදේ. දැන් තිතක් තියන්න. එතනට තිතක් තියන්න ඕන. දැන් ඒකට රූල කත ඇරලා. හොඳ, ඒකෙන් රූල කත ඇරලා දැන් අපි මේ හෝඩිය ලියාගන්න ඕන. අපි එකටම අපි හැමෝගාම අච්චුපුත් නෑ. ඒ නිසා අපිට එකට ලියා ගන්න වෙනවා. ලියාගෙන තමයි අපිට මේක පාඩම් කරන්න වෙන්නේ, කියව ගන්න වෙන්නේ. ඒක නිසා අපි ලියාගමු. මෙන්න මේ අක්ක ලියලා තියෙන විදියට මේක බලන්න පුතාලා. මෙන්න මෙයා වගේම ලියන්න ඕන. හොඳේ, මේ විදියටම ලියන්න ඕනේ. ඒක නිසා මේක මම චුට්ටක් පෙන්නන්නම්. දැන් බලන්න. මෙයා බලන්න මේ ස්වර අකුරු ටික එක පාටකින් ලියලා තියෙනවා නේ? ව්‍යඤ්ජන අකුරු ටික එක පාටකින් ලියලා තියෙනවා. බලන්න පුතාල චුට්ටක් අදහසක් ගන්න ඕන. හොඳේ. එතකොට මේ ස්වර අකුරු ටික පල්ලෙහාට බැලුවත් කෙලින්, හරහාට බැලුවත් කෙලින්, මුළු පිටුවම තියනවා නේද අකුරු ටික? රූලක් අත ඇර ඇර තමයි ලියලා තියෙන්නේ. අපි මේක බලාගෙන ලියපුනේ. මේක බලන් ලියමු. පුංචි වෙලාවක් අරගෙන රූලක් අත ඇර ඇර ලස්සන්ට එනම් මේක බලන් ලියමු. මම මේක ස්ක්‍රීන් ෂෙයා එකක් දීලා තියන්න. මම පොතේ ස්ක්‍රීන් ෂෙයා එකක් දෙන්න හැදුවේ, නමුත් මේක පුතාලට හොඳයි පැහැදිලි. මීට වඩා ලස්සන්ට ලියන්න නේද? හා ලියන්න. එහෙනම් ස්වර අකුරු ටික එක පාටකින්
ලස්සන්ට ලියන්න ඇඩ් කරලා මීට වඩා ලස්සන්ට තියෙන්න ඕන. හරිද? මේ අක්ක ගිය අවුරුද්දේ මට මතකයි ලකුණු ගිය වාරේ ලකුණු 94ක් අරගෙන තිබි. මීට වඩා ලස්සන්ට ලියන්න පුළුවන් නම් මේ අක්කට වඩා ලකුණු ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් ලියාගමු. අනු මං වෙලාව දෙනවා හොඳේ. ඕන තරම් වෙලාව තියෙනවා. ඒක නිසා කලබල නැතුව කොලේක ලිව්වත් පුතාලා ලස්සන්ට ලියන්න. පස්සේ පොත් අරගෙන මේව ලියන්නේ සිංහල ව්‍යාකරණ පොතේ හොඳේ. පොත් ටික හදාගත්තාම ලියාගෙන ඉන්න ඕන ලබන සතියේ එනකොට. මේක බලන් ලියන්න. අකුරු වරද්දන්න නැතුව හොඳේ. කලබලයක් නෑ පුතේ හොඳේ. ලස්සනට ලියා ගන්න යෝන. හරි දනුවස්. පේනවනේ. හරි පැටි හරි ලියන්න. මේ විදියටම ලස්සනට ලියා ගන්න ඕන. කලබල නැතුව. ස්වර අකුරු ටික එක පාටකින්, ව්‍යඤ්ජන අකුරු ටික එක පාටකින්. ඔය අකුරු පේලිත් වරද්දන්න එපා.
පරණ පොතේ මං චුට්ටක් උඩට ගන්නවා. අර යටම අකුරු ටික පේන්න ඕන නිසා. ගානට පුතාලගේ දැන් ওই ටික ගානට පිටුවට එනවා. CR කොලේ ලිව්වහම යටින් රූලත් දෙකක් තමයි ඉතුරු වෙන්නේ. හැම අකුරක් ලියනකොටම බලන්නේ ඒ අකුරට අදාළ කොටස් හරියටම තියෙද කියලා. හොඳේ පටලවන්නේ නැතුව පේනවනේ. මම අච්චු පොතේ එකම දුන්නේ නැත්තේ පුතාලට හොඳ අදහසක් ගන්න පුළුවන් නිසා. මේ අක්ක ලියපු නෝට් එකම පෙන්නන්නේ ඒක. මේ සංඥක අකුරු ටික ලියනකොට ඒ සංඥකේ තියෙද කියලා බලන්න. කො බලන්න තාම ලියන අයත් උස්සන්න පුතේ බලන්න. හරි හරි ලියන් ලියන්. හොඳේ තව විනාඩි මං කීපයක් දෙනවා. මට ලස්සන්ට ලියන්නයි ඕන. ඉක්මන්ට ලියලා ඉවර කරන්න නෙවෙයි. පස්සේ පුතේ මම බලනවා ඉවරුණාම. හොඳේ චුට්ටයි මට ඔහොම පේනවාම පේන්නේ නැහැ පැටිය. හොඳේ මේක ලියලා ඉවරුණාම බලන්නම් පුතාලා. ඔහොම තියාගන්න. මම මේක ලියලා ඉවරුණාට පස්සේ බලන්නම්. හොඳේ ස්ක්‍රීන් ෂෙයාර් එක අයින් කරලා බලන්න. හොඳේ ඒක නිසා අර දැන් පේන්නේ නැහැනේ. චුට් පොඩිවට තමයි ඔයාලව පේන්නේ ස්ක්‍රීන් ෂෙයාර් දීලා තියෙන නිසා.
පාන්දි ඉවරද? හරි. ප්‍රාර්ථනා ඉවරද? මෙහෙම කිය මට පේනවා. හරි. හරිද ඉවරද? ඔළුවෙන් කියන්නේ ඉවරද? එහෙම නැත්තම් එහෙම. ඉස්සුල ඉවරද? හරි. තව ගොඩක් තියද? පේලි කීයක් තියද? තව දෙකක් තියෙනවා. හරි ලියන් ලියන්. පොඩ්ඩක් ඉන්න ප්‍රාර්ථනා පුතේ, මම මේ ස්ක්‍රීන් ෂෙයාර් එක ඉවර මේ අයින් කරාම බලන්නම්. පේන්නේ නැහැ හොම. හොඳේ. හරි හරි නේද ඉසුලි? හරි දැන් පෙන්නන්න බලන්න පුතා, කෝ කැමරකට ලං කරන්න බලන්න. මම පොඩි පොත් අරගෙනක් තියෙනවා. මොන මං කොටුවක් ගහන්න කිව්වේ නෑ පහන්දි. එහෙම ගහන්න බෑ. එයා ව්‍යංජනා කොටික ලියන රූල් අතාරලා නෑ. පහන්දිගේ වැරදි. පහන්දි ආයි මේකේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහ ගන්න ඕන. එයා වැරදි ලියලා තියෙන විදිය. ඊට පස්සේ කෝ මල්ෂානි, එයාගේ අර ලොකුන් මදි අකුරු. තව ටිකක් ලොකු වෙන්න ඕන. තව ටිකක් අර පිටුව පිරෙන්න තියෙන්න ඕන. ඉසුලි හොඳයි, පසින මිහිරංග හොඳයි, සදෙවුමා හොඳයි, නෙතුෂි හොඳයි, සෙනාසි හොඳයි. අනුහස් ටිකක් ගෙල් පෑනකින්ද කොහෙද ලියලා තියෙන්නේ. එයා ඉරි ගහලා තියෙනවා. පුතේ මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගහ ගන්න ඕන ෆෝන් එකෙන්. හොඳ යෙනුලි හොඳයි, සයුමි හොඳයි, සහන්ස හොඳයි, සෘත හොඳයි, සසෘත හොඳයි. හොඳ ප්‍රාර්ථනා සමනලී හොඳයි. මල්සානිගේ මේ ලිමාෂා තමයි චුට්ටක් අර අකුරු ටිකක් ඈත් වෙන්න ඕන. හොඳ හොඳයි. තරුෂි, තරුෂි නෙමෙයි වාගේ නම දාගන්න ඕන. හොඳ අක්කගේ නමෙන් කියන්නේ නෑ අයියෝ. සෙනුවර හොඳයි. ලිතුලි පොඩි පොතක් අරගෙන තියෙන්නේ. පොඩි පොතක් නේ, නෑ සියර් පොතක්ද? ලංකරන් ලිතුලි තව චුට්ට. හරි හොඳයි. බිසඳු හොඳයි. බිසඳු දම්සර හොඳයි. දැන් අහන්න මෙන්න මේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. මේ බලන්න පුතාලා, දැන් ලියපු අයගේ. දැන් සාමාන්‍යයෙන් අපි දැන් මං ආයි ස්ක්‍රීන් ෂෙයා එකක් දෙනවා. ඒකේ ෆොටෝ එකක් ගහ ගන්නවනේ. මේ අකුරු වැරදිලා. මේ බලන්න. දැන් කයන්න ලියනකොට පුතේ මෙන්න මේ කයන්නේ මෙන්න මේ කෑල්ල පල්ලෙහාට තියෙන්න ඕන උල වගේ. සමහරක් අය කයන්න තිබුණේ මෙන්න මෙහෙම. එහෙම වුණොත් වැරදි මේක. මේ කයන්න වැරදි. ඒ වගේම මම දැක්කා ප්‍රාර්ථනාගෙත් මම මේක දැක්කා. මෙන්න මේ ප අකුර මෙන්න මෙහෙම තියෙන්න ඕන. ප අකුර. හරිද? එයා ලියලා තිබ්බේ මෙහෙම. අර
චිත්‍රවලට අඳින්න අර නිකන් අර වවුලු වවුලු වවුල වගේ. දැන් මෙන්න මෙහෙම මේ දෙපැත්තේ චුට්ටක් මේ මෙහෙම එන්න ඕන ඇතුළට නේද? පොආකුර වවුලෙක් තියෙන්නේ නේද? එතකොට මං දැක්ක ලයන්න ලියලා තියෙනකොට ලයන් මේව හැදින්න ඕන. ඒවා අර වරද්දන්න බෑ. හොඳේ ලයන්න ලියනකොට මෙන්න මේ කෑල්ල පල්ලෙහාට ඉන්න ඕන රූලි. සමහරක් අයන් අයගේ මං දැක්කා දයන්න ලියලා තිනෝ මෙන්න මෙහිම. මෙහිම දයනු නෑ. ඒක වැරදි. පුතාලා දැන් ඔන්න ඒව තමයි ඉගෙන ගන්න ඕන. හොඳේ අකුරු ටික හරියට ලියා ගන්න පුළුවන් වෙන්න එපා නේද? මේ දයන්න ලියනකොට මේ උඩ කෑල්ල ලොකුයි යට කෑල්ල ෂූටි. උඩ කෑල්ල ලොකුයි යට කෑල්ල ෂූටි. සමහරක් අය උඩ කෑල්ල ෂූටි යට කෑල්ල ලොකුයි. එහෙම බෑ. එහෙම දයනු නෑ. හරිද? ඔන්න මම නැවත අර අක්කගේ නෝට් එකේ ස්ක්‍රීන් ෂෑ එකක් දෙනවා. ටක් ගාලා ෆොටෝ එකක් ගහගන්න ලියන්න. හොඳේ මෙයාගෙත් සමහරක් ඒවා අකුරු ලියලා තියෙන විදිය වැරදි. හැබැයි මං ඒ වැරදි දැන් පුතාලට දැන් පැහැදිලි කරා. අර මෙහෙම නෙවෙයි සම්පූර්ණයෙන් රූලක්වත් අතාරින්නේ නැතුව එක ගොඩේ ලියලා තිබ්බ කට්ටිය. මේ පිටු පිරෙන්නම තියෙන්න ඕනේ. පිටුව පිරෙන්නම තියෙන්න ඕනේ. ඔන්න ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න. ෆොටෝ එකක් ගහගන්න. නේද? මං කියන්නේ කැතර ඇයි විතරයි හොඳේ. හරි. දැන් ඔන්න මේ කොහොමත් අද දවසේ සම්බන්ධ වෙච්ච නැති අයට මම රෙකෝඩින් දෙනවා, ගෲප් එකට දානවා. මගේ YouTube channel එකක් තියෙනවා, ඒකෙත් මම දානවා. ඔයාලට ඒක subscribe කරලා තියාගත්තොත් මේ පාඩම් බලන්න පුළුවන් ඒකෙත්. හොඳේ රශ්මික කාර්යකරවන කියලා YouTube එකේ ගැහුවාම එනවා. Subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔන්න 3 වෙනි සතිය වෙනකොට පන්තිගාස්තු ගෙවලා ඒ අදාළ මාසෙට අදාළ කේතාංක ගන්න ඕන. හරිද? 4 3 වෙනි සතිය ඉඳන් කේතාංක පරීක්ෂා කරනවා. පන්තිගාස්තු කීයද? රුපියල් 300යි. හරිද? ගෙවන්න ඕන විදිය, ඒ රිසිට් එකේ නමයි පන්තියයි ලියන්න ඕන විදිය, ඒ ඔක්කොම දාලා තියෙනවා. ඔය ඔයාලගේ ලින්ක් එකත් එක්ක මැසේජ් එක දාලා තියෙනවා. හරිද? ඒක දාලා කේතාංක අරගෙන එන්න ඕන. ශිෂ්‍යත්වයේ තිබුණත් නැතත් අපි මේ වැඩ ටික මේ විදිහට පිළිවෙලට කරගෙන යමු. හරිද? අමාරු නෑ නේද? කොහොම අමාරු නැති අය? ලියලා මහන්සි වෙච්ච අය අතුස්සන් බලන්න. ලියලා මහන්සි වෙච්ච අය. නෑනේ. මහන්සි නැති අය. හරියට. අපි හිමීට වැඩ කරමු එහෙනම්. එහෙනම් අදට ගිහින් එන්න. ලබන සතිය බදාදා හරියටම 4:30 වෙනකොට එන්න. 4:30 වෙනකොට එන්න. අපි අකුරු ටික කියවලා පුරුදු වෙලා අකුරු කියවන්න පුරුදු වෙලා අපි එහෙම කරන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම ආවට thank you. ගිහින් එන්න උත්සන්නයි. bye 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 උත්සන්නයි. හරි පැටියෝ ආයිබන් උත්සන්නයි. bye.